තෙරුවන් සරණයි අලුවනේ සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා ඔයගොල්ලෝ හැමෝටම. අදත් මම ඔයාලට වීඩියෝ එකක් අරන් ආවා ටීවී රිපෙයාර් ගැන. අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ LG TV වල සාමාන්‍යයෙන් එන දෝෂ සහ විශේෂයෙන් කියලා දෙන්න හිතුවේ LG TV වල ප්‍රොටෙක්ෂන් අයින් කරගන්නේ කොහොමද? අපි සමහර දෝෂ තියෙනවා TV එක ඔෆ් වෙනවා. ඒ වගේ ඉතින් අර හොයාගන්න අමාරුම තත්ත්වයකදී අපිට හොයාගන්න ප්‍රොටෙක්ෂන් අයින් කරොත් අපිට හොයාගන්න පුළුවන් කොහෙද ලෙඩේ කියන එක. අපි හිතමු වර්ටිකල් පැත්ත කන්ඩෙන්සර් එකක් ගිහිල්ලා ප්‍රොටෙක්ට් වෙනවා කියලා TV එක. ඒ කියන්නේ ඔෆ් වෙනවා. එතකොට ඒක කන්ඩෙන්සර් එකත් හොඳට තියෙනවා නමුත් පිටින් පේන්න අපිට හොයාගන්න අමාරුයි. ඉතින් ඒ වගේ තත්ත්වයකදී එතකොට ප්‍රොටෙක්ෂන් වෙන ප්‍රොටෙක්ට් වෙනකොට අපිට ප්‍රොටෙක්ෂන් අයින් කරගන්නේ කොහොමද කියලා තමයි මම අද විශේෂයෙන් ඔයාලට මේ වීඩියෝ එකේදී කියන්නේ. හොඳයි යාළුවනේ, ඉස්සල්ලාම ඔයා මගේ චැනල් එකට අලුත් කෙනෙක් නම් දැන්ම මගේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න, ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න කියලා ඉල්ලීමක් කරනවා ඉස්සල්ලාම. ඒ වගේම ටීවී රිපෙයාර් ගැන ගොඩක් වීඩියෝ, ඒ වගේම ඉලෙක්ට්‍රොනික ඉගෙන ගන්න කෙනෙකුට ගොඩක් වැදගත් වෙන වීඩියෝ ගොඩක් මගේ චැනල් එකේ තියෙනවා. වීඩියෝ 100කට වඩා ඕගොල්ලන්ට බලන්න පුළුවන් පල්ලෙහාට ගියොත්. එහෙම ගොඩක් සර්කිට් හදන විදිය. ඉතින් ඒ වගේ වීඩියෝ බලලා ඉලෙක්ට්‍රොනික ඉගෙන ගන්න කෙනෙක් නම් ඔයාට ඒවා බලන්න පුළුවන්. හොඳයි යාළුවනේ, අදත් මේ LG TV ගැන තමයි අපි මේ දවස්වල කතා කරගෙන යන්නේ. ගොඩක් ඉතින් හොයාගන්න අමාරු පෝල් ගැන මම කියලා දෙන්නේ. ඒ කියන්නේ සාමාන්‍යයෙන් හදන කෙනෙකුට උනත් හොයාගන්න අමාරු පෝල් ගැන තමයි මම ගොඩක් කාලවට කතා කරන්නේ. හොඳයි යාළුවනේ, අපි ඉස්සරලාම මේකේ ප්‍රොටෙක්ෂන් අයින් කරන විදිය මම ඔයාලට කියලා දෙන්නම්. මේකේ ජංගල් IC එකට සප්ලයි දෙන්නේ 8 වෝල්ට් සප්ලයි එකට දෙන්න IC එකක් තමයි තියෙන්නේ. මේක රෙගුලේටර් එකක්. නමුත් මේක IC එකක්. අපි රෙගුලේටර් IC කියලා තමයි මේ කියන්නේ. මේකේ මේ පැත්තෙන් අපි මේ බෝඩ් එක මේ පැත්තට හැරෙවුවාම මේකේ පළවෙනි පින් එක. එහෙම නැත්නම් මේ පැත්තෙන් අපි කිව්වොත් එහෙම මෙන්න මේ රෙගුලේටර් එකේ මේ පින් හතරක රෙගුලේටර් එකක් ඔයාලට තියෙනවා. පේනවා ඇති ඔන්න. ඒකේ හතරවෙනි පින් එක. මේකේ පින් හතරක් තියෙනවා. මේකේ 1 2 3 නෙමෙයි. හතරවෙනි පින් එක අපි මේ පැත්තෙන් ගත්තොත් මෙතන මේ මෙන්න මේ පින් එක කෙරවලෙම තියෙන පින් එක. ඒක අපි එක්කෝ එතනින් ගලවලා අයින් කරනවා, එක්කෝ කට් කරලා දානවා. හැබැයි එතකොට TV එක මේ දෝෂේ තියාගෙනම TV එක ඔන් වෙනවා. ඒ කියන්නේ TV එක ඔන් වෙලා දිගටම තියෙනවා. හැබැයි ඉතින් සමහර ඔය ජංගල් IC එකේ ප්‍රශ්න හින්දා TV එක නිකන් ඔෆ් වෙන වෙලාවල් තියෙනවා. ජංගල් IC එක ඩැමේජ් වෙලා ඒ වගේ හේතු හින්දා. එතකොට ඉතින් ඒ වගේ වෙලාවල් වලට මෙතන මේ ප්‍රොටෙක්ෂන් එක අයින් කරා කියලා ගොඩක් කාලවට අපි ටෙක්නීෂියන්ල වුණත් එහෙම තමයි කරන්නේ. ප්‍රොටෙක්ෂන් එක අයින් කරලා මේ අපි TV එක දෙනවා. එතකොට නමුත් අර ජංගල් IC එකේ ගැටලු හින්දා TV එක ඔන් වෙන්නේ නැති වුනහම එතකොට ඉතින් ගැටලුවක් නැහැ. හැබැයි එතකොට TV එක රිමෝට් එකෙන් පවර් ස්විච් එකෙන් රිමෝට් එකේ පවර් කියන බටන් එකෙන් ඔන් කරන්න බෑ. හැබැයි channel එකක් ඔබවුවහම TV එක ඔන් වෙනවා. ඉතින් ඒක විතරයි, වෙන ගැටලු මොකුත් නැහැ. TV එක සාමාන්‍ය විදිහට වැඩ කරනවා. ඒක තමයි ඔයාලට මට ප්‍රොටෙක්ෂන් ගැන කියලා දෙන්න ඕන උනේ. එතනින් මේක කට් කරලා අපිට පුළුවනි TV එකේ මොන හරි ඕෆ් වෙන ලෙඩක් තියෙනවා නම් අපිට ප්‍රොටෙක්ෂන් අයින් කරගන්නේ අන්න ඒ විදිහට තමයි. එහෙම නැත්නම් මෙතන තියෙන මෙන්න මේ ට්‍රාන්සිස්ටර් දෙක තමයි ප්‍රොටෙක්ෂන් වැඩ කරන්නේ. මේ පොඩි ට්‍රාන්සිස්ටර් දෙක, ඒ දෙක ගලවලා වුණත් අපිට මේ ප්‍රොටෙක්ෂන් අයින් කරගන්න පුළුවන්. ඒ වගේම යාළුවනේ තව දෙයක් කියලා දෙන්න ඕනේ. මේ LG TV වල ලෙඩක් එනවා. සුදු පාට ඉරි සරම වගේ ඉරි එනවා. හැබැයි 180ක් තියෙනවා. එතකොට කැතෝඩ් සිග්නල් ටිකක් එනවා මෙතෙන්ට. නමුත් සුදු පාට ඉරි තමයි TV එකේ ස්ක්‍රීන් එකේ තියෙන්නේ. ඉතින් ඒ වගේ වුණාම ගොඩක් අය හිතනවා මේ 180 මිසින් වෙලාද, එක්කෝ වීඩියෝ එන්නේ නැද්ද. ගොඩක් අය ජංගල් IC එක තමයි සැක කරන්නේ වීඩියෝ එන්නේ නැද්ද කියලා. හැබැයි ජංගල් IC එකේ නෙමේ ප්‍රශ්නේ තියෙන්නේ, මෙමරි IC එකේ. මෙමරි IC එක ප්‍රෝග්‍රෑමින් වල ප්‍රශ්න මොන හරි මෙමරි IC එක ඩැමේජ් එකක් කියලා ඒ වගේ වුණාම තමයි එහෙම වෙන්නේ. ඉතින් ඒ වගේ වුණාම ඕගොල්ලෝ ජංගල් IC ගලෝ ගලෝ දඟලන්න එපා. එතකොටත් අර 180 නැති වුණාම තියෙන ඉරි ටික තමයි තියෙන්නේ. මේ ඉතින් කෙනෙකුට හොයාගන්න අමාරුයි. TV රිපෙයාර් කරන කෙනෙකුට වුණත් හොයාගන්න අමාරුයි. එතකොට මෙමරි එකක් ප්‍රෝග්‍රෑම් කරලා ගෙනල්ලා ගහන්න ජංගල් IC එකේ නම්බර් එකට. එතකොට ඕගොල්ලන්ගේ දෝෂේ නිවැරදි වෙනවා. ඔය ටික තමයි මට ඔයාලට කියලා දෙන්න ඕන උනේ. ප්‍රධාන වශයෙන්ම අපි තව වීඩියෝ එකදී හම්බෙමු. තව TV රිපෙයාර් ගැන අපි කතා කරමු. චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරේ නැත්නම් දැන් මම ආයෙත් මම කියනවා සබ්ස්ක්‍රයිබ් කරන්න කියලා.
තව වීඩියෝ එකක දැන් බෙමු ඕගොල්ලන්ට සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා.